LPL තරගවලේ නමවන තරගය පැවැත්වුණ ජැෆ්නා කින්ස් සහ කොලඹ ස්ටාර්ස් කණ්ඩායම අතර මෙම තරගයේ විවිධ සිදුවීම් වාර්තා වුණා. කෙසේ වෙතත් අවසානයේදී ජැෆ්නා කින්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සරහනේ අංක 1ට පැමිණීමටත් සමත් වෙනවා. මේ අනුව ඔවුන් මුහුණ දුන් තරග 4න් තරග 3ක්ම ජයග්‍රහණය කර අවසන් ප්‍රසාද ලකුණු 6ක් සමගින් අංක 1ට ඔවුන් පැමිණෙනවා. මෙවරත් 2020 මෙන්ම ඉදිරියට පැමිණීමෙන් තිබෙන්නේ ජැෆ්නා කින්ස් කණ්ඩායම විශේෂම ගියවර ශූරයන්. මෙවරත් සුපුරුදු පරිදි සුපුරුදු දස්කම් අතර ප්‍රබල කණ්ඩායම සිටින බව තමයි කියන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් පළමුවෙන් පන්දුර පහර දුන්නේ ජැෆ්නා කින්ස් කණ්ඩායම පන්දුර 18ක තරගයක්. මෙවර තරග වාරයේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණ වාර්තා කිරීමට ජැෆ්නා කින්ස් කණ්ඩායම සමත් වෙනවා. ඒ ලකුණු 207ක් අඩළු 6කට මීට පෙර ලකුණු 195ක් දඹුල කණ්ඩායම විසින් ලබාගෙන තිබුණේ. කෙසේ වෙතත් හොඳ ආරම්භයක් ලබා ගැනීමට නම් හැකියාවක් ලැබුණ නැහැ. එහෙත් කැඩ්මෝ ලකුණු 40ක් ලබා ගන්නවා පන්දු 21කදී, සොයිබ් මාලික් ලකුණු 44යි පන්දු 24කදී, අශෙන් බණ්ඩාර පන්දු 30කදී ලකුණු 42යි. විශේෂම නායක තිසර පෙරේරා තමයි හොඳම ඉනිම නැවතත් ක්‍රීඩා කරන්නේ. පිටම වාර්තාගත ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුණ අවසාන තරගයේදී මෙම තරගයේදී පන්දු 23කින් ලකුණු 57ක්, අය පාරවල් 5ක් සහ අතරේ පාරවල් 3ක් සමගින් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහු තමයි තරගයේ වීරයා බවට පත්වන්නේ. පන්දු ඇවිමේදී සීකුගේ ප්‍රසන්න කඩලු 3ක් දවා ගන්නවා ලකුණු 31කට. ඔහු තමයි හොඳින් පන්දු ඇවිවේ. දුෂ්මන්ත ජමීර දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහු පන්දු වාර 4දී ලකුණු 54ක් ලබා දී තිබෙනවා. එක් කඩලුවක් දවාගෙන පන්දු වාරයක වේගය ලකුණු 13.5ක් විදිහට තමයි සඳහන් වන්නේ. ඔහුට 6 පාරවල් 4ක් සහ 4 පාරවල් 5ක් එල්ල කර තිබෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කලාට කොළඹ කණ්ඩායමට කිසිම අවස්ථාවක සාර්ථක වීමට හැකියාවක් ලැබුණ නැහැ. එක් අවස්ථාවක් පමණක් තිබෙනවා. ඒ අශාන් ප්‍රඥන් සහ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ අවස්ථාව පමණයි. ඔවුන් දෙදෙනා ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වාගෙන ආවත් ඉදිරිපෙළින් නොලැබුණු සහය නිසා ඔවුන්ගේ පීඩනයෙන් ඔවුන් කෙසේ වෙතත් අවසානයේදී දැවී යන අශාන් ප්‍රඥන් පන්දු 25කදී ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වෙනවා. දිනේෂ් චන්දිමාල් පන්දු 20කදී ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ ඇරෙන්න අනෙත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාවටත් පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ටොම් බෙන්ටන් ලකුණු 18ක් ලබාගත් පන්දු 9කදී ඔහු ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් පැමිණියත් අවාසනාවන්තලෙස දැවී ගියා. ඉතාමත් හොඳින් පන්දුවව මහේෂ් තීක්ෂණ නැවතත් මෙවරත් ඔහු පන්දු 4දී ලකුණු 25කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා. ඊට අමතරව වහබ්‍රියා සුත් කඩලු 4ක් දවා ගන්නවා ලකුණු 26කට, වනිදු හසරංග කඩලු 2ක් දවා ගන්නවා ලකුණු 17කට. මෙවර තරගාවලියේ පළමු වටේ තරග 20ක් පැවැත්වීමට නියමිතයි. දැන් පළමු වටේන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවසන්. ඒ වන විට ජැෆ්නා කින්ස් කණ්ඩායම ගියවර ශූරයන් අංක 1ට පැමිණ තිබෙනවා. අංක 2 සිටින ගාලු කණ්ඩායම තරග 4කදී තරග 2ක් ජයග්‍රහණය කර එක් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වූවා. ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු 5යි. දඹුලු කණ්ඩායමත් තරග 2ක් ජයග්‍රහණය කර ලකුණු 5ක් ලබා ගත් තිබෙනවා. විශේෂයෙන්ම ගාලු කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය වර්ෂාවෙන් සීදී ගිය නිසා ඔවුන්ට ප්‍රසාද ලකුණු බැගින් බෙදී ගොස් තිබෙනවා. ඊට අමතරව අංක 4 සිටින කොලඹ ස්ටාර්ස් කණ්ඩායම එක් තරගයක් පමණයි ඔවුන් ජයග්‍රහණය කර තිබෙන්නේ, ප්‍රසාද ලකුණු 2යි. කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම තවමත් තරග කිසිවක් ජයග්‍රහණය කර නැහැ. තරග 3ම පරාජයපත් වී අවසන්. 11 වන සෙනසුරාදා තරග 2ක් පැවැත්වීමට නියමිතයි. පළවෙනි තරගයේ විදිහට ගාලු කණ්ඩායම සහ නූර කණ්ඩායම අතර සවස 3ට, රාත්‍රී 7:30ට කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර 11 වන තරගයත් පැවැත්වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.